ආයුබෝවන් 2020 අගෝස්තු මාස 14 වන සිකුරාදා ඉර උදාව පෙරවරු 6:05ට ඉර බැසීම පස්වරු 6:35ට රාහු කාලයේ දිවා කාලයට හා රාත්‍රී කාලයට 10:35 සිට 12:04 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොන මේෂ ලග්නයේ මේෂ ලග්නයෙන් උපන්න ඔබට අද දවස තුල වියදම් බහුල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තැන්පත් මුදලක් නිකරුණේ වියදම් කිරීමට වෙන නිසා ඔබ බොහොම පරීක්ෂාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලට යෙදෙන්නන්ට තරමක් දුරට පාඩු සිදු වෙන්න පුළුවන්. වෙනත් අයට උදව් උපකාර කිරීමට යෑම නිසා ඔබට අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉවසීමෙන් වැඩ කටයුතු වලට යෙදීමට ඔබ මතක තබා ගන්න. මිතුරු සම්බන්ධතා නිසා ඔබට බොහෝ පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිතුරු සම්බන්ධතාව පළුදු වීමේ ඉඩ කඩක් පවතිනවා. නියපොතු දිව සම්බන්ධව ආබාධතා ඇතිවීමට හැකියාව තිබෙන නිසා ඔබගේ වැඩ කටයුතු වලදී ඔබ බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබට හැකියාවක් තිබෙනවා නම් අද දවස තුල නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. වෘෂභ ලග්නයේ වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස ඉතාමත්ම ප්‍රීතිමත් දිනයක්. ආදායම් තත්ත්වය යහපත් වගේම විනෝදයෙන් දවස ගෙවීමට හැකියාව ලැබෙනවා. පැවති ගැටළු වලට ඔබට විසඳුම් ලැබෙනවා වගේම යුග දිවිය සාමකාමීව ගෙවී යන බවක් පෙනෙන්නට තිබෙනවා. රූපය සම්බන්ධව වෙනදාට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා වගේම ඒ සම්බන්ධයෙන් වෙහෙසී වැඩ කටයුතු කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වගේම වෙනත් අයගේ ගෞරවයට ඔබ පාත්‍ර වෙන්න පුළුවන්. කලාකාමී බව වැඩි දියුණු වෙනවා වගේම ආත්ම අභිමානය පවා ඔබට අද දවස තුල ලැබේවි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අද දවස තුල ඉතාමත්ම සුබ බවක් නම් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ ජය වර්ණය වෙන්නේ නිල් පැහැය ජය අංකය අංක 5. හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවියන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. මිතුන ලග්නයේ මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මානසික පීඩාවන් නැතිවෙන බව පෙනෙන්නට තිබෙනවා. විවාහ ජීවිතයේ සම්බන්ධ යම් යම් ගැටලු ඇතිවීමට හැකියාව තිබෙන නිසා ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න. ගනුදෙනුවලදී පාඩු සිදුවීමට හැකියාව තිබෙන නිසා ඔබ ඒ ගැන ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. අනවශ්‍ය වියදම් වලට ඔබට හිත යොමු වෙන්න පුළුවන්. රැකියාවේ ගැටලු ඇති වෙන්න පුළුවන්. අපරේක්ෂාකාරී ක්‍රියා හේතුවෙන් රෝහල්ගත වීම, බන්ධනාගාරගත වීම ඇති වෙන්න පුළුවන්. ඔබ බොහොම කෝපය පාලනය කරගෙන කටයුතු කරන්න. වස විස ශරීරගත වීමට හැකියාව තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් වඩාත් සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. ඔබට හැකියාවක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ඉතාමත්ම සුබයි. කටක ලග්නයේ කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල බලාපොරොත්තු ඉටු නොවන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ආදායම් තත්ත්වය පහළ යනෝ වගේම පෞල් ජීවිතය වලට නම් එතරම්ම යහපත් වෙන්නේ නැහැ. ඒ වගේම ආදර සම්බන්ධතාවලට තරමක් අවහිරතා ඇති වෙනෝ වගේම මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව වෙහෙසී වැඩ කටයුතු කිරීමට ඔබට සිදු වේවි. මිත්‍රයන් සමග ගනුදෙනුවලදී හොඳ හිත පළුදු වීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වලට තිබූ උනන්දුව නම් තරමක් දුරට අඩු වෙනෝ වගේම සෙම් රෝග, මුත්‍රා රෝග, මුත්‍රා අමාරු තත්ත්වයන් පවා අද දවස තුල ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ නිසා ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. හැකියාවක් තිබෙනව නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. සිංහ ලග්නයේ සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ ගෞරවයට හානිවන කටයුතු සිදුවීමට ඉඩකඩක් පවතිනවා. රැකියාවේ යම් යම් ගැටලු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ නිවැරදිව සිතා බලා කටයුතු කරන්න. පියපස ඥාතීන් සමග ආරවුල් ඇතිවීමට පවා වැඩි ඉඩකඩක් පවතිනවා. මුදල් ගනුදෙනු වලින් ඔබට පාඩු සිදු වෙනෝ වගේම දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නම් තරමක් අයහපත් වෙන්න පුළුවන්. රාජ්‍ය උදහසට ලක්වන දිනයක් විය හැකි බැවින් ඔබ ගන්නා සියලුම තීන්දුව තීරණ අද දවස තුල බොහෝම වැදගත් වෙනවා. ඔබට පියාගේ ධනය නිකරුණේ වැය කිරීමට අද දවස තුල සිදුවේ. ඒ වගේම තමයි ඔබගේ ගනුදෙනු වලදී බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න. හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයේ
කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල විදේශ සංචාර පිළිබඳව බලාපොරොත්තු ඇති අයට එම සිහින බොඳ වී යන ලකුණු පෙනෙන්නට තිබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වලට උනන්දුව තරමක් අඩු වෙනෝ වගේම මානසික පීඩාවන් නැති වෙන්න පුළුවන්. ඔබට පියාට තරමක් අපල තත්ත්වයක් පෙන්눔 කරනවා වගේම ඔහුගේ දේපල පිළිබඳව නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ජලයෙන් ප්‍රවේසම් විය යුතුම දවසක් වගේ මුත්‍රා අමාරු තත්ත්වයන් ආගමික කටයුතු වල යෙදීමෙන් මෙම අවහිරතා මගහරවා ගැනීමට ඔබට බොහෝ හැකියාවන් තිබෙනවා. ඒ වගේම තමයි ඔබ තිරිසන් සතුන්ගෙන් බොහොම ප්‍රවේසම් විය යුතුම දවසක්. ඔබට අද දවස තුල බොහෝ බාධක තිබෙනවා. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකයේ අංක 5. ඔබට හැකියාවක් තිබෙනවා නම් අද දවස තුල ගීතෙල් මිශ්‍ර පහනක් දල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හදිසි ධනලාභ වලට උරුමකම් තිබෙනවා. මානසික වේදනා වලට සහනය ලැබෙනවා වගේම හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධාවන් ඉවත්ව යනවා වගේම දරුවන්ගේ දේපල ඉඩකඩම් යාන වාහන ලාභ ලැබෙන්න පුළුවන්. ගරු නම්බුනාම පදවිතානාන්තර ලැබීමේ වාසනාව තිබෙනවා. ඒ වගේම තමයි ජීවිතයේ ලෝකෝත්තර බව ගැන සිතමින් ආගමික කටයුතු වලට ඔබ ප්‍රමුඛතාවය දෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ධන හිස් ආබාධතා ඇතිවීමටත් හැකියාව තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ජය වර්ණය නිල් පැහැය ජය අංකයේ අංක 6. හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අර්බුදකාරී තත්ත්වයන් පෞල් ජීවිතයේ දකින්න පුළුවන්. පදිංචි ස්ථානයේ වෙනසක් ඇති වෙනවා වගේම ප්‍රේම සම්බන්ධතාවලට එතරම්ම සුබ දිනයක් වෙන්නේ නැහැ. ආදායම් තත්ත්වය පහළ බසිනවා වගේම කලහකාරී ප්‍රශ්න ඇතිවීමට හැකියාව තිබෙන නිසා පරීක්ෂාකාරීව කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර වලින් පාඩු සිදු වෙනවා වගේම තුනටිය ආශ්‍රිත යම් යම් ආබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අර්සස් රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පෙනෙන්නට තිබෙනවා වගේම අධ්‍යාපනික කටයුතු වල නිරත වන දූ දරුවන්ට නම් අද දවසේ ඉතාමත්ම සුබයි. ඔබට හැකියාවක් තිබෙනවා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 9. ධනු ලග්නේ. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල සතුරු කරදර වලින් ප්‍රවේසම් විය යුතුම දවසක්. අධ්‍යාපන කටයුතු වලට නම් මෙතරම්ම යහපත් නොවන බවක් පෙනෙන්නට තිබෙන වගේම බලාපොරොත්තු තරමක් දුරට කඩවීම ඇති වෙන්න පුළුවන්. මුදල් ගනුදෙනු වලදී නම් ඔබ බොහොම ප්‍රවේසම් සහගතවම අද දවස පුරාවටම කටයුතු කරන්න රැකියාව සම්බන්ධ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. රෝගීන්ට උපස්ථාන කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා වගේම දූ දරුවන්ගේ මුදල් තත්ත්වය තරමක් දුරට පහළ බසින්න පුළුවන්. සහෝදරයන් සමග වාද විවාදවල පැටලීමේ ඉඩකඩ තිබෙනවා වගේම යන එන ගමන්වලදී නම් ඔබ බොහොම ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවස පුරාම වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකයේ අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල දරුවන් සම්බන්ධ කලක් තිස්සේ තිබූ බලාපොරොත්තු ඉටුවන දවසක්. අධ්‍යාපන ජයග්‍රහණ රැසක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා වගේම නිවාස ඉඩකඩම් වාහන ලාභ ලැබීමටත් වාසනාව තිබෙනවා. ආදායම් මට්ටම සරු වෙනවා වගේම සුබ කටයුත්තකට ඔබට ආරාධනා ලැබෙන්න පුළුවන්. ආදර සම්බන්ධතාවලට ඉතාමත් සුබයි. මව්පිය ආශිර්වාදය ලැබෙනවා වගේම දරුපල අපේක්ෂාවෙන් සිටි අයට ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන්. කලා කටයුතු වලින් සිතේ සතුට වැඩි වෙන දිනයක් වගේම යහපත් සමාජ සත්කාරයකට දායක වීමට ඔබට හැකියාව තිබෙනවා. ඔබට අද දවස තුල හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඩ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකයේ අංක 8. කුම්භ ලග්නේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවසට නිවාස ඉඩකඩම් ලාභ ලැබෙන දිනයක්. ගෘහ ජීවිතය සැපවත් වෙනවා වගේම කීර්තිය ජයග්‍රහණය ඔබ පසුපස හඹා එන දවසක්. මව්පස ඥාතීන් සමග පවතින සම්බන්ධතා ගොඩනැගෙනවා වගේම කුෂිකර්මාන්තික කටයුතු වලින් ඔබට අමතර ආදායම් පවා ලැබෙන්න පුළුවන්. දරුවන් සම්බන්ධ අමතර වියදමක් දැරීමට ඔබට සිදු වෙනවා වගේම
පොළව ආශ්‍රිත කටයුතු වලින් ඔබට නියත වශයෙන්ම වාසියත් වෙනවා. ඔබගේ නැති වූ දෙයක් ලැබීමට වාසනාව තිබෙනා වගේම පපුව ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් නැතිවීමට වැඩි හැකියාව තිබෙන නිසා ඔබ බොහෝම කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබට හැකියාවක් තිබෙනව නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත් සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල විදේශ සංචාර බලාපොරොත්තු වන අයට සුබදායක දිනයක්. කෙටි ගමන් බිමන් වලින් වාසි සැලසෙනා වගේම ලිපි ලේඛන කටයුතු වලට උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. වෙනත් අයගේ උදව් උපකාර ලැබෙන දිනයක් වගේම මව සම්බන්ධව යම්කිසි වියදමක් දැරීමට ඔබට සිදු වේවි. යහපත් මිතුරු සම්බන්ධතා ගොඩනැගෙනා වගේම ඉතාමත් ලාභ ලැබෙන දවසක්. ශාස්ත්‍රීය අධ්‍යාපනයේට හිත හොඳ ඔබගේ හිත යොමු වෙනා වගේම හෘදයාබාධ සම්බන්ධ අවදානමක් තිබෙන නිසා ඔබ එවැනි රෝග තත්වයන් තිබෙන එක් නම් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මෙම තත්වයන් මගහරවා ගැනීමට හැකියාවක් තිබෙනව නම් ගුරු දෙගුරුන් නැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ඔබගේ ජය වර්ණය වෙන්නේ රන්වන් පැහැය. ඔබ ලොතරැයියක් ලබා ගන්නව නම් ජය අංකය වෙන්නේ අංක 3.